And now, live at 8. අයිබුවන් එක්වන් අදත් ඇත දැනගන්න ලංකාවේ අංක 1 සමබර ප්‍රවෘත්ති විකාශය live at 8 සමගයි. අද ඔබ හමුවන මම චන්දර ජයසිංහ. මම තිලිනි පෙරේරා අදත් මුලින්ම සිරස්තල. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාසේ දුරේ වැඩ ආරඹයි. නව අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම වෙනුවෙන් ඓතිහාසික මගුල් මඩුවේ සූදානම. තම කණ්ඩායමක් හෝ යොදවා කුරුණෑගල නගරාධිපතිවරයා අත්තරංගුවට ගන්නා ලෙස වැඩ බලන පොලිස් ප්‍රතිවරයාගෙන් නියෝග. පාස්කු කොමිසම හමුවේ පෙනී සිටින්නේයි රනිල් සාගල් සහ රුවන් විජේවර්ධනට කැඳවීමක්. අපේ ජන බල පක්ෂයේ මන්ත්‍රී දුරේ කාටද? ඥානසාර ස්වාමීන් වහන්සේ මාත් යම් කිසි සම්මුතියක් ඇති කරගෙන මේ අවස්ථාවේ ඉතාම අත්‍යවශ්‍යයි. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. මේක ඉතාම හොඳ විදියට අර ජරා බාල්දි දාගෙන නිකන් ගඳ ගස්ස ගන්න විදියට මේක අපි වැඩ කරන්නේ නැහැ. නංගි බේරා ගන්නට ගඟට පැන්න ඥාති සොහිරා දියේ ගිලි මරුට. අද පෙරවරු 10:36ට යෙදුණු සුබ මොහොතින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ වැඩ බහර ගත්තා. මේ නිමිත්තෙන් අද අරලිකහ මන්දිරයේදී චාම් උත්සවයක් සංවිධානය කර තිබුණා. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය දුරේ වැඩ බාර ගැනීමට පෙර අරලිකහ මන්දිර පරිශ්‍රයේ රෝපිත ජයශ්‍රීමා බෝසමිඳුන්ගේ අංකුර බෝධීන් වහන්සේ වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වුණා. අග්‍රාමාත්‍යවරයා තම දුරේ වැඩ බාර ගැනීම නිමිත්තෙන් අරලීගහ මන්දිර පරිශ්‍රයේ සංවිධානය කර තිබූ උත්සව සභාව වෙත පැමිණියේ ඉන් අනතුරුවයි. සෙත් පිරිත් සජ්ජායනයේ මැද්දේ අග්‍රාමාත්‍යවරයා පෙරවරු 10:36ට යෙදුණු සුබ මොහොතින් සිය දුරේ වැඩ ආරම්භ කළා. බුද්ධානුභාවේන ධම්මානුභාවේන සංඝානුභාවේන තේජානුභාවේන නව අග්‍රාමාත්‍යවරයාට ආශිර්වාද කිරීම සඳහා සර්වාගමික නායකයන්ද මෙම අවස්ථාවට එක්ුණා. තම ආවක ජාත වේදෝ ලක්ෂ්මී මනබගාමිනී එතුමාට අපේ මෞබිම ලෝකෙම්ම ඉදිරියටම එතුමාට රැකගෙන යාමට යාල්ලා උඹගේ ආශිර්වාද පීඨ සෙමදා ලබා කර දෙන මැනව. But for all the citizens of Sri Lanka we thank you for having given us this leader honorable Mahinda Rajapaksa. He's going to be our leader for the future. Thank you my lord. මේ අවස්ථාවට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටි අතර ඔවුන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතුම් එක්කලා. ඔවුන්ගේ පෙරම්බාන්මේ කොണ്ട് පාර්ලිමේන්තුම් අරසංගතින් ஒரு தலைவராகவும் නීඩි අවருடைய ස්වභාවම් பண்பு அதன் பின்னர் ඉතින් දැන් අප හමුවේ ඇත්තේ මෙවර මහ මැතිවරණයෙන් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරගත් අතර එහි නායක මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස සිවවන වරට දියුරුම් දුන්නේ පසුගිය නවවනදායි. මේ අතර වැඩබාර ගැනීමෙන් අනතුරුව අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුව විසින් මන්ත්‍රීවරුන් සඳහා සකස් කර ඇති ඔන්ලයින් අයදුම් පත පුරවා සිය ජීවදත්ත තොරතුරු පාර්ලිමේන්තු මහලිකම් කාර්යාලය වෙත ලබා දුන්නා. අගෝස්තු 20 දින ආරම්භ කිරීමට නියමිත 9 පාර්ලිමේන්තුවට තීරීපත් වී ඇති මන්ත්‍රීවරුන්ගේ තොරතුරු ඔන්ලයින් ක්‍රමයට ලබා ගැනීමේ ක්‍රමවේදයක් පාර්ලිමේන්තු මහලිකම් කාර්යාලය විසින් හඳුන්වා දී ඇති අතර අනිකුත් මන්ත්‍රීවරුන්ට මඟ පෙන්වීමක් ලෙස අග්‍රාමාත්‍යවරයා මෙම තොරතුරු ලබා දී තිබෙනවා. සමගි ජන බලවේගයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 සඳහා පුද්ගලින් නම් කිරීම අද යලිත් කල් ගියා. ඒ පක්ෂ මූලස්ථානයේදී පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. පක්ෂයේ හවුල්කාර පක්ෂ තමන් සමග ඇති කරගන්නා ලද ගිවිසුම් ප්‍රකාරව තමන්ට හිමි මන්ත්‍රී දුර ඉල්ලා සිටීමත් සමගයි මේ තත්වය ඇති වී තිබෙන්නේ. සමගි ජන බලවේගයට හිමිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී දුර 7 නම් කිරීම අර්බුදයක් බවට පත් වුණේ එහි හවුල්කාර පක්ෂ ගිවිසුම් ප්‍රකාරව තමන්ට හිමි කොටස ඉල්ලා සිටීමත් සමගයි. මේ ගැටලුවට විසඳුම් සෙවීමේ සාකච්ඡාවක් අද පෙරවරුවේ එම පක්ෂ මූලස්ථානයේදී පැවැතුණා. ඉන් අනතුරුව ඊට එක්වන් මෙලෙස අදහස් පළ කළා.
සාමයෙන් සාකච්ඡා කරලා සාමයෙන් විසිරුණා. ඔව්. එතකොට ඔබතුමාලා ඉල්ලීම් ලැබුණාද දැන්? ඔබතුමාලා අටක මන්ත්‍රී ආසනයක කෝතුරක් ඒක සාධාරණව ඉටුවේ. ඒ පිළිබඳව අපි සාමූහිකව තීන්දුව ගන්නවා. කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි එකට ඉන්න එක බලවේගයක් හැටියට ඉන්නවා. අපි සමගි බලවේගෙ. කවුද කිව්වේ? මං කිව්වේ නැහැ. නෑ නෑ සින්දුවේ මේමනේ ප්‍රශ්න සංකීර්ණයි ඉන්නේ. ජාතික ලැයිස්තු පිළිබඳ සාකච්ඡාව අවසන් වෙලා නැහැ. දැනට අපි ගත්ත තීන්දුව සමගි ජන බලවේගයේ නායක සජි ප්‍රේමසිංහ මැතිතුමාට ඒ තීන්දුව ගන්න අයිති අපි කොටස්කාර පක්ෂවල අපි නායකවරුන් හැටියට බාර කරලා තියෙනවා. ඔබතුමාගේ වුව රතු එළියක් දැල්ලා දෙන්නේ ඉවත් කරනවා කියලා. එහම ඒක එහෙමද? එහෙම දෙයක්. මොකද මොකද දුන්නා? නැහැ මේකක් නැහැ ඉතින්. නැහැ ඒක ඉතනවද? අතයි තියෙන්නේ මන් තීන්දුව. ඔය ඉතින් නායකතුමා කියන එක පිළිගන්න බෑ ඉතින්. නැහැ ඒ තුමා කියන එක පිළිගන්න වෙනවා ඉතින්. සජිත් ප්‍රේමදාස මැතිතුමාට තීන්දුවක් ගන්න කියලා අන්තිම තීන්දුවකට ආවයි. අපි අභ්‍යන්තර සාකච්ඡා අපි ඒක බොහොම ශක්තිමත් බොහොම සාධාරණ අපි කතා කරගෙන ගියා. ඒවයි ගම්මි වෙන කරුණු කාරණා ඒක අභ්‍යන්තර දෙයක්. අද පැවති මාධ්‍ය මුඛීපයකදීද මේ ජාතික ලැයිස්තු මන්ත්‍රී දුරපත් කිරීම සම්බන්ධයෙන් අදහස් පළ වුණා. ගොඩක් අය අපේ පක්ෂයත් එක්ක ඉල්ලන හින්දා මනාපෙන් එනවා. හෙට දවසේ මමත් එහෙම මොකක් හරි එකක් අටවගෙන මටත් එකක් ඕනයි කියලා කියන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් වෙනවා ඉතින්නේ. අපේ සාධාරණව අපිට ලබා දිය යුතු ජාතික ලැයිස්තුවේ ලබා දිය යුතු ඒ සාධාරණ ඉෂ්ට නොවනකොට අපි යම්කිසි විදියක තීරණයකට යන්න වෙනවා. මේ අතර අපේ ජනබල පක්ෂයට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරේ සම්බන්ධයෙන් ඇති වී තිබෙන්නේ අර්බුදකාරී තත්වයක්. මේ වන විට ඒ සඳහා නම් දෙකක් මැතිවරණ කොමසාරිස්වරයා වෙත යවා ඇති අතර එසේ යවා ඇති පූජ්‍ය වේදනිගම විමලතිස්ස හිමියන්ගේ නම සහ සමන් පෙරේරාගේ නමයි. අපේ ජනබල පක්ෂයෙන් නම් දෙකක් ඉදිරිපත් වී තිබීම හේතුවෙන් මේ වන විට ජාතික ලැයිස්තුවට කෙනෙකු නම් කිරීම අර්බුදයක් බවට පත්ව තිබෙනවා. මුලින් ඒ සඳහා තමන්ව පත්කරන ලෙස පක්ෂයේ ලේකම් පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් උන්වහන්සේගේම නම යෝජනා කර ඇව්වා. පසුව එම පක්ෂයේ උන්වහන්සේගේ පක්ෂ සමාජිකත්වයේ අහෝසි කර අලුත් ලේකම්වරයෙකු පත් කිරීමෙන් අනතුරුව දැන් යෝජනා කර තිබෙන්නේ පක්ෂයේ නායක සමන් පෙරේරාගේ නමයි. සමන් පෙරේරාගේ නම යෝජනා කර තිබෙන්නේ ඔහු පත්වීම ලබා එම මන්ත්‍රී දුරේ පසුව පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට ලබා දීමේ අරමුණින් බවයි එම පක්ෂයේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ. අපි ඒ සම්බන්ධයෙන් නෛතික තත්ත්වය අධ්‍යයනය කරමින් සිටිනවා. අපි ඒ අධ්‍යයනය කළා නිසි තීරණ ගන්න තාක්කල් ඒ දැස නිවේදනය නිකුත් කරන්නේ නැහැ. මේ අතර පූජ්‍ය අතුරුලියේ රතන හිමියන් අද අන්තර්ජාලය හරහා හඬපටයක් නිකුත් කර තිබුණා. මේ ව්‍යාපාරයේ ගුණනැගීම සඳහා මා විශාල කැපකිරීමක් කළ බව ඔබ සැමදෙනාම දන්නවා යතයි සිතමි. ඒ වගේම මම ආරම්භයේදී රුවන්වැලි සෑයට ගොස් විශාල වීදමක් උඩ රැස්වීමක් කළේ හැම දිනා තුළම ප්‍රබෝධයක් ඇති කරගන්න. ඒ සඳහා මුදල් සොයා දුන්නේ මම. ඥානසාර ස්වාමීන් වහන්සේගේ සහ මගේ ප්‍රතිරූපය මත ඡන්ද ලැබෙනවායි හිතුවත් අපි දෙදෙනාම තීරුම් ගන්නුන අපට එහෙම ලැබිච්ච ඡන්දයක් නැති බව. යන්තම් ශේෂයට අපට ආසනයක් ලැබුණා. මෙහිදී අපි කිසි ලෙසකින්වත් ගැටුමක් ඇති කරගන්නේ නැතුව ඥානසාර ස්වාමීන් වහන්සේත් මාත් අතර යම්කිසි සම්මුතියක් ඇති කරගැනීම මේ අවස්ථාව ඉතාම අත්‍යවශ්‍යයි. ඊට කලින් ඉතා වැදගත් දේ තමයි විමලතිස්ස ස්වාමීන් වහන්සේ අපි සමග සාකච්ඡාවකට ආ යුතුයි. තාම උන්වහන්සේ එන බව කිව්වත් අපි හමුවන්නේ නැහැ. උන්වහන්සේ ඉන්න තැනක් අපි දන්නේ නැහැ. උන්වහන්සේම නම් කරගෙන තියෙන උන්වහන්සේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා කියලා. පාතාල නායකයෙක් හැටියට ප්‍රසිද්ධ වෙච්ච ඒ වගේම මිනිමෙරුම් වලට සම්බන්ධ වෙච්ච සමන් පෙරේරා දැන් තමන්ම ජාතික ලැයිස්තුර නම් කරගෙන තියෙනවා. මේක වළක්වන්න ඕන. අපේ ජනබල පක්ෂේ සමාජිකව නෙවෙයි අපි. මේ අතර ගලගොඩත්තේ ඥානසාර හිමියන්ද අද මාධ්‍ය හමුවකට එක් වුණා. කිසිම කෙනෙක් කලබල වෙන්න එපා. මේක ඉතාම හොඳ විදියට අර ජරා බාල්දි දාගෙන නිකන් ගඳ ගස්ස ගන්න විදියට මේක අපි වැඩ කරන්නේ නැහැ. අපි උඟා පරිණතයි මේ ප්‍රශ්නේදී. කට්ටිය කියනවා නම් ඥානසාර හඳුර යවන්න රතන හඳුරත් එක්ක ආශිර්වාද කරන බව මම දන්නවා. කරුණාන්සේ මෝඩේ නෙවෙයි තේරෙනවනේ. රතන හඳුරු මේ ජාතික ව්‍යාපාරේ පරිණත හඳුර කෙනෙක්. අවුරුදු 15ක් පාර්ලිමේන්තුව නියෝජනය කරලා තියෙනවා. ඔබණ කියන කවුද යන්නේ රතන හඳුර යනවා? ඒක ප්‍රශ්නයක් නැහැ නේ. ඒක කතා කරගන්න පුළුවන් දෙයක් නේ. දැන් අපි දන්නවනේ හිතන්නකෝ සංවාද කියන්නේ මොකද්ද?
දැන් මහින්ද මහත්තය පරාජයට පත් වුණා 2015. ගෝඨාභය ජනාධිපතිතුමාගේ නම යෝජනා මහත්තයගේ නම යෝජනා වුණා. පරිණත නායකයා පැත්තකින් තියෙන ඒ වෙලාවේ ජනප්‍රිය නායකයා ගෙනාවා ඉස්සරහට. ඒකනේ මිනිස්සු රෙස්පෙක්ට් කරුවේ. එක්සත් ජාතික පක්ෂයට මොකද වුනේ? ජනප්‍රිය නායකයා පැත්තකට දැම්මා. ඊළඟට ජනතා විමුක්ති පෙරමුණ බලන්න. ඒක ජනප්‍රියම නායකයා තමයි හිමල් වීරවංශ මහත්තය ඒකයි. අපි කොච්චර ආසාවෙන් කතා අහනවාද? හැබැයි අද ඇයි? ඉතින් ඒ ධර්මතාවයේ මේ වැඩපිළිවෙලටත් විවෘතයි. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම දුරෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව ඊයේ එම පක්ෂයේ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා ප්‍රකාශ කළා. එම ප්‍රකාශය සම්බන්ධයෙන් අද පක්ෂ විපක්ෂ දේශපාලකයන් මෙලෙස අදහස් පළ කළා. පක්ෂ නායකත්වයෙන් ඉවත් වෙන්න තීරණය කළා තියෙන බව එතුමා දැනුම් දුන්නා. පක්ෂයට නව නායකයෙක් පත් කරගන්න සියලු දෙනාගේම අදහස් විමසනු ලැබුවා. ඒ අනුව නම් හතරක් ආවා. නම් හතර රවි කරුණායි මැතිතුමා, මමත්, වජිර අභිවර්ධන මැතිතුමා, දයාගමගේ මැතිතුමාගේ තමයි නම් හතරට යොදනවා. අයින් වෙලාද? අකිල කියන බොරු කියලා ඒගොල්ලෝගේ තව කට්ටිය Facebook එකේ දාලා තිනු මම දැක්කා. අපි 2015 බොහොම පැහැදිලිව කිව්වා යහපාලනේ ආණ්ඩුව ආපු ගමන් UMP එකට කවදා හරි UMP අනාත වෙනවා අසරණ වෙනවා කියලා අපි කිව්වා. ඒ කිව්වා වගේම මතක තියා ගන්න මම කියන දේශපාලන අනාවැකිය තමයි සජිත් මහත්තයාට තව කාලයක් යනකොට සජිත් මහත්තයාගේ ඔය පක්ෂය ඇතුළෙත් කැරල්ලක් ඇති වෙනවා. සජිත් පක්ෂ නායකතුමා මේ සතිය ඉවත් වෙනවා කියලා කියනවා. ඒතොර නම් යෝජනා වෙලා තියෙනවා. ඔබතුමාගේ නම නැහැ. මගේ නම් මොනටද මේ මට 100ට කීයද 2ද 3ද මට ඒ ගාන හම්බුන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ කරුණාකරලා මේ අහන්න ඕනේ වෙන තැනකින් නේ. එතනින් අහන්න ප්‍රශ්නේ. සජිත් පක්ෂෙන්ද ඔබ කියන්නේ? අහන්නෝනේ වෙන තැනකින් නේ ඔබතුමලට ඒක තේරෙනවනේ. මේ වගේ වෙලාවදී එක්සත් ජාතික පක්ෂ පක්ෂය ගොඩ ගන්න ඕන කියලා හිතනවා නම් එතුමාට මේ පක්ෂ නායකත්වයේ දෙන එක තමයි සාධාරණ. රනිල් වික්‍රමසිංහ නම් දැන් නිවේදනයක් කරලා තිබෙන ඔහු එක්සත් ජාතික පක්ෂයේ ඇදවට්ටපු තැනේ වගකීම බාර ගනිමින් නායකත්වයෙන් ඉවත් වෙනවා කියලා රනිල්ට තියෙන ලැජ්ජාව අනුර දිසානායකට ඔහු ටිල්වින්ඩ තිබේ කියලා අපි නම් විශ්වාස කරන්නේ නැහැ. පසුගිය පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී ඇති වූ මනාප පොරයත් සමගින් දේශපාලන වේදිකාවද වඩාත් උණුසුම් වුණා. එෙහිදී එකම පක්ෂයේ පිරිසක් අතරද පරස්පර අදහස් මතුවීම සුවිශේෂී සිදුවීමක්. ඇතැම් අය බැනවැදුණු අතර තවත් අය දේශපාලන වේදිකාවල හඬා වැටෙන අවස්ථාද දක්නට ලැබුණා. ශ්‍රී ලංකාකාරයෝ නැත්තම් පොජන පෙරමුණක් නැහැ. අද පොජන පෙරමුණ තියෙන්නේ ශ්‍රී ලංකාකාරයෝ විතරයි. මම හොඳට බලන්න කිව්වා කට්ටියට කලිසමක් ඇඳගෙන ඉන්නවාද කියලා දහය ජිරි ජයසේකර. මෛත්‍රීට ගෑවුනේ කිව්වොත් ඡන්ද දෙන්න එපා. දැන් අර කඳබඩ විතරක් තියෙන ගම්පහදිස්සියක ඔළුවක් නැති අනදුංග කෙනෙක් කියනෝනේ කතාව. කුරුණෑගල සිරි කෙනෙක් කියනවා ගම්පහ පැත්ත බඩ කඳ තියෙන මොලේ නැති කෙනෙක් පක්ෂේ බෙදන්න හදනවායි. දැන් ඒකට මොකටද ප්‍රසන්න රණතුංග මහත්තයා උත්තර දෙන්නේ කි? මම වැරද්දක්ද කිව්වේ? අපි මගේ දේශපාලන ස්ථාවරයක් මේක කිව්වා. මන් දැක්කා අර කුරුණෑගල මහත්තයා පුතිය පෙරේ දැඬුවා හරි චන්දියා වගේ කතා කරා. දැන් අඬනවා කියන්නේ නැති මේ දැසි ජයසේකර අඬන කැලලක් ගියා ඈ ඉතින් ඒතර දැසි ජයසේකර අඬන්නේ ඡන්ද ගන්න නෑ. දේශපාලඥයෝ අඬන්න නරකයි. දේශපාලඥයෝ අඬන්න ගියොත් එහෙම නායකත්වයක් දෙන්න බෑ. මුන්දාකින් දිනපු මොණ්ඩාගල 55000කින් දිනුවේ මම කරපු කැපවීම නිසා කියන එක අද සමහරුන්ට අමතක වෙලා අපි හඳුරන්නේ. අවුරුදු 25ක් 30ක් හිටපු දේශපාලන නායකයෙක් බුද්දලපැත්තේ රැස්වීමක කිඹුලෙක් වගේ අඬනවා. හැබැයි ඉතින් එයා විතරක් නෙමෙයි. එයාගේ මහලේකමුත් දී පෙරේ දඬුව මම බලාගෙන. ඒක අඬනවා. කැට දාලා කියන්න. තව දවස් දෙකක් යනකොට ඒගොල්ලන්ගේ මහේක කොළොන්නරුවේ එකත් අඬනවා මම තමයි. බලන්න මොකද කියලා. I love you කිව්වා මම ආදරේ කිව්වා. මේ ඊට පස්සේ ඒක මකල දැම්මා ඒකට වෙච්ච දෙයක් නෑ. එකට අප්ප කාලා පැන්න. එතකොට ශ්‍රී ලංකා එක විනාශ කරලා එතුමා පයින්වා එක්සත් ජාතික පක්ෂය. අර සුදු මාත්‍යා. දැන් අර ලුක් එක කළාමට බැන බැනන්නේ හැමතැනම. පොළොන්නරුවේ ජාතික පාසල් එකයි කිව්වා තියෙන්නේ. මගේ අම්මේ මීයකා රෑ වැටුණු වලේ දවල් වැටෙන්න බෑ. තියකාව උකුස්ස කුමන්ත්‍රණය කියන එක ආවට ගියපු ගියාට කරපු ප්‍රකාශ නෙමෙයි වේ. කවුද මේ මූසල කියන්නේ? මූසිලේ ආගියදක් නැහැ පැනලා ගිහිල්ලා. මොනවටද පැනලා? මුත්තිල පණිතුමා කියන්නේ ආප්පකාලා පැනපු වෙනකුත් නෙමෙයි. කෙසේ වෙතත් මෙලෙස එකිනෙකා විවේචනය කරගත්තද බොහෝ දෙනෙකු මහජන ඡන්දයෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීම සඳහා තීරීපත් වී තිබෙනවා. හෙට දිනේ මැති ඇමතිවරුන් ලෙස දිවුරුම් දෙනින් බොහෝ දෙනා සියලු ભેද අමතක කර රට වෙනුවෙන් නැගී සිටිය යුතු බව ඔවුන්ට ඡන්දය දුන් සියලු දෙනාගේ බලාපොරොත්තුව වනු නොඅනුමානයි.
अभिनव रजे नवमाति मंडल हेट महानूर श्री दलदा मालिकावे ऐतिहासिक मगुल मडुवेदी जनाधिपति गोटाबे राजपक्ष महता इदिरियेदी दिवुरुम दीमट नियमिताई एवेनुवेन विशेष आरक्षक वेडपिलियलक्द योदवाति बेनवा අමාත්‍යාංශ 28 කින් සහ රාජ්‍ය අමාත්‍යාංශ 40 කින් සමන්විත අමාත්‍යාංශ ව්‍යුහය අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිතුමා විසින් ඊයේ ප්‍රකාශයටපත් කරනු ලැබුවා. එම ගැසට් නිවේදනයේ අමාත්‍යාංශ සකස් කිරීමේදී ජාතික ප්‍රමුඛතා ප්‍රතිපත්තිමය වගකීම් සහ කාර්යභාරයේ සැලකිල්ලටගෙන එක් එක් අමාත්‍යාංශයට අයත් පුළුල් කාර්යභාරය අනුව සුවිශේෂී ප්‍රමුඛතා සපුරා ගැනීම සහ අදාළ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පහසු වන පරිදි රාජ්‍ය අමාත්‍යාංශ සකස් කර තිබෙනවා. මේ තමයි ඓතිහාසික මහනුවර මගුල් මඩුව. හෙට පෙරවරුවේ නව අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දීමට මහනුවර ඓතිහාසික මගුල් මඩුව මේවන විටත් සූදානම් කොට අවසන්. රෑ දවසින් පසු ඉතිහාසයේ පළමු වතාවටයි මේ ආකාරයේ උත්සවයක් කරමින් ඓතිහාසික මගුල් මඩුව මේ විදිහට සූදානම් කරනු ලැබුවේ. ඒ අනුව හෙට පෙරවරුවේ දින සුබ මොහොතින් නව අමාත්‍ය මණ්ඩලයට අයත් කැබිනට් අමාත්‍යවරුන් 28 දෙනෙක් වගේම රාජ්‍ය අමාත්‍යවරුන් 40 දෙනෙක් දිවුරුම් දීමට නියමිතයි. දිවුරුම් දීමේ උත්සවයේ කටයුතු සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් සහ යුද හමුදාපති ලොතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් ඊයේ මහනුවර මගුල්මඩුව පරිශ්‍රයට ගොස් අදාළ උපදෙස් ලබා දුන්නා. මගුල්මඩුව පරිශ්‍රය සහ ඒ අවට ආරක්ෂාව පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා වැඩබලන පොලිස්පති සීඩී වික්‍රමරත්න මහතා අද එම පරිශ්‍රයට පැමිණියා. මේ අතර මහනුවර නගරයේ සහ ඒ අවට මේ සුවිශේෂී කටයුතු වෙනින් මේ වනටත් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙනවා. ඒ වගේම මේ දිවුරුම් දීමේ උත්සවය හෙට උදෑසන සජීවීව ස්වර්ණවාහිනිය ඔස්සේ ඔබ වෙත ගෙනීමට අප සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. වරෙන්තුල බාසිටින කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනා අතරඟුට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා විසින් වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. මේ අතර තමන් අතරඟුට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බල රහිත කිරීමේ රීට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපතිවරයා අභ්‍යාචනාධිකරණයට අද පෙත්සමක් ඉදිරිපත් කළා. කුරුණෑගල නගරයේ පිහිටි බොණික හෝටලයේ කොටසක් කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස නිකුත් කර ඇති වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතරණ මහතා විසින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වග උත්තරකරුවන් ලෙස කුරුණෑගල පොලිසිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා, කුරුණෑගල විශේෂ විමර්ශන අංශයේ භාර පොලිස් ස්ථානාධිපතිවරයා, නීතිපතිවරයා, පුරා විද්‍යා කොමසාරිස් ජෙනරාල් සහ කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා නම් කර තිබෙනවා. කඩා ඉවත් කරන බව සඳහන් ගොඩනැගිල්ල පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ගොඩනැගිල්ලක් වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති බව පෙන්වා දෙන නගරාධිපතිවරයා එම තත්ත්වය යටතේ පුරාවිද්‍යා පනත පදනම් කරගෙන තමා ඇතුළු පිරිසකට එරෙහිව පොලිසිය විසින් විමර්ශන ආරම්භ කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා ගැනීමේ ක්‍රියාදාමය මුළුමනින්ම නීතියට පටහැනි බවද පෙන්වා දෙනවා. කුරුණෑගල නගරාධිපතිවරයා අභියාචනාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ තමන් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණයේ නිකුත් කළ වරෙන්තුව බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම විභාග කර අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු වරෙන්තුව ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසයි. මේ අතර කුරුණෑගල නගර සභාවට අයත් මහජන පුස්තකාලයේ ඇතුළු ස්ථාන කිහිපයක් නගරාධිපතිවරයාට සහාය පළ කරමින් අද උදෑසන වසා දැමුණා. මේ අතර කුරුණෑගල නගරාධිපතිවරයා ඇතුළු පස් දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස වැඩබලන පොලිස්පතිවරයා වයඹ පළාත බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට උපදෙස් දී තිබෙනවා. කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන D2427/2020 දන්න නඩුවෙහි වරෙන්තු කරුවන් වන තුෂාර සංජීව විතරණ යන අය ඇතුළු පස් දෙනෙකු අත්අඩංගුවටගෙන අධිකරණය වෙත ඉදිරිපත් කිරීම සඳහා අද දින වැඩබලන පොලිස්පතිතුමා විසින් වයඹ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිතුමා වෙත උපදෙස් දෙන ලැබුවා. වයඹ පළාතේ සුදුසු නිලධාරීන් යොදවා මෙම වරෙන්තු කරුවන් අත්අඩංගුව ගැනීමට ක්‍රියා කිරීමටත් ඒ වගේම මේ වරෙන්තු කරුවන්ට රැකවරණය ලබා දෙන පුද්ගලයන් සිටී නම් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා විමර්ශන ආරම්භ කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් මේ අනුව උපදෙස් දෙන ලැබුවා. ගඟට පැන සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ තරුණියකගේ දිවි පෙරා ගැනීමට උත්සාහ කළ තරුණයෙක් දියගිලී මිය ගොස් තිබෙනවා. මෙලෙස මරණයට පත්ව ඇත්තේ 29 හැවිරිදි එක් දරුපියෙක්. බණ්ඩාරගම බැල්ලන්තුඩාව ප්‍රදේශයේ පදිංචි තරිඳු පිරිස් අද උදෑසන බණ්ඩාරගම නගරයට පැමිණ තිබුණේ තම අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම වෙනුවෙන්. එම අවස්ථාවේ ඔහුගේ ඥාති සොයුරියක් විසින් ඔහුට දුරකථන ඇමතුමක් දී තමන් බොල්ගොඩ පාලමෙන් පැන සියදිවි හානි කර ගන්නා බව දැනුම් දී තිබෙනවා. වහා බොල්ගොඩ පාලම අසලට ගිය තරිඳුට තම ඥාති සොයුරිය ගඟට පැන ඇති බව දක්නට ලැබී ඇති අතර ඇය බේරා ගැනීමට ඔහුද ගඟට පැන ඇති බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.
කවුරුත් නැද්ද? ඔය පියරුල කවුරුත් නැද්ද? කෝට්ටු කතා කරන හරිය ඉන්නා. කෝට්ටු කතා කරන. ඇවිල්ලා තියෙන යාගේ නෑනට බත් එක දෙන්න. එනකොට තමයි හරිය කෝල් කරලා දෙන්නේ මේ මගේ අක්කාගේ දුව. පැනලා දෙන්නේ යා කෝල් කරලා කෝල් අයිය මම පයින්නවා කියලා. ඊළඟ මට කෝල් කරලා කිව්වා අම්මා පොඩි පාන මුඩි ඉන්නවා අම්මා එන්න කියලා මං ඉතින් ආව ත්‍රිවිල් එකක් අරන්. මං අර හරිය එනකොට වගේ තමයි මට පොලිසියෙන් කෝල් කරලා ඇවිත් අරදු කියන්නේ කවුද කියලා. ඔවුන් දෙදෙනාම දියගිලින විට අවට සිට පිරිස් එක්ව තරුණිය ගොඩටගෙන රෝහල්ගත කෙරෙනු අතර ඇයගේ ජීවිතය බේරා ගැනීමට හැකිව තිබෙනවා. දියගිලි අතුරුදන් වූ තරුණයාගේ සිරුර සෙවීම සඳහා මෙහෙයුම් සිදු කරනු අතර අද පස්වරුවේ ඔහුගේ සිරුර සුවා ගැනීමට හැකි වුණා. කලින් ප්‍රේම සම්බන්ධතාව පැවැත් වූ තරුණයා තරුණියගේ නිර්වත් ඡායාරූප කිහිපයක් ඇගේ පෙම්වතාට එවා තිබීමෙන් ඇති වූ සිත්තුල හේතුවෙන් තරුණිය සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා ඇති බවටද මේ වන විට අනාවරණය වී තිබෙනවා. දෙකින් කතා කළා මේව කරා ඊට පස්සේ අපිට ආරංචි නැහැ කොල්ල හොඳ නැහැ කියලා. ඊට පස්සේ අපි ඒ කොල්ලට කිව්වා කැමති නැහැ ඔයාට කියලා. ඒක අපි නතර කරා නතර කළා දැන් අවුරුදු දෙක මාරකටත් වැඩි. දැන් ඊට පස්සේ මෙන්න කොල්ලෙක්ව කතා කළා වෙලාවල් වල ඔක්කොම කරලා තිබුණේ අර කොල්ල කරලා තිබුණේ මේ කොල්ලට Facebook එකට එක ෆොටෝ එවලා මේ ළමයාගේ This is Live at 8 අපේ සහෝදර ගුවන්විදුලි නාලිකාව වන Free FM ගුවන්විදුලිය අද 20 වන සංවත්සරයේ සමරු ලැබුවා මෙරට ගුවන් විදුලි කලාව නව මානයකට රැගෙන ගිය ශ්‍රී FM තුන්වන දශකයට පාතබමින් තවත් නැවුම් අධදකීම් රසක් මෙරට ගුවන් විදුලි ශ්‍රාවකයන්ට ලබා දීමට සූදානම්. එක්දාස් නවසිය අනු හය වසරේ සවන FM නමින් ආරම්භ කළ පෞද්ගලික ගුවන් විදුලි සේවාව 2000 වසරේ අගෝස්තු 11 වෙනිදා ශ්‍රී FM නමින් ලාංකේය ගුවන් විදුලි කලාව නව මානයකට රැගෙන ගියා. එදා සිට අද දක්වාම ශ්‍රී ලාංකේය අනන්‍යතාවය රැකගනිමින් ශ්‍රාවකයන්ට හරවත් වැඩසටහන් රසක් පිරින කරන්නට ශ්‍රී FM ගුවන් විදුලිය සමත් වුණා. ඒ නිසාම ශ්‍රී FM ගුවන් විදුලිය ඉතා කෙටි කලක් තුළදී ලංකාවේ අංක 1 ගුවන් විදුලිය බවට පත් වුණා. ගුවන් විදුලි ප්‍රවර්ධන වැඩසටහනද අලුත් කරන්නට ශ්‍රී FM ගුවන් විදුලිය සමත් වුණේ ලාංකේය ජනතාවගේ හිතවතෙකු බවට පත් වෙමින් ඔවුන්ගේ දුකේ දීප වාලංග හිඳිමින් සමාජ සත්කාරක වැඩසටහන් රසක් ක්‍රියාත්මක කළ ශ්‍රී FM දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඒ වෙනුවෙන් ඇගයීමට ලක් වුණේ ශ්‍රී ලංකාවටද ගෞරවයක් අත්කර දෙමින් නව දශකයකට පිවිසෙන ශ්‍රී FM ගුවන් විදුලිය ඩිජිටල් තාක්ෂණයේ විශිෂ්ටත්වය සමගින් අලුතින් මෙරට ගුවන් විදුලි ප්‍රේක්ෂකයන් හමුවට යාමට සූදානම්. ජාතික සංකේතයේ ශ්‍රී බවට පත්වෙච්ච නිසා තමයි ලංකාව ශ්‍රී ලංකාව බවට 1972 දී පත් කරන්නේ. නැත්නම් ඊට පෙර ලංකා ඉතිහාසයේ ලංකාවට ශ්‍රී කියන නමක් තිබුණේ නැහැ. ප්‍රවණතාවක් එක්කම ක්ෂණිකව බිහි වෙන්නේ නැහැ. සමාජ ප්‍රවණතාවක් සකස් වන්නට දශකයක් අවම වශයෙන් අවශ්‍යයි කියලා. දශක දෙකක් ඉක්මවා දශක තුනට පියවර නගන ශ්‍රී නැමැති ගුවන් විදුලිය ලංකාව තුළ ප්‍රවණතාවක් අද වන විට ප්‍රවණතාවක් බිහි කොට තිබෙනවා වෙනම හැඩයක් වෙනම අනන්‍යතාවක් සකස් කරගෙන තියෙනවා උත්තම බුද්ධ ශාසනය පන්දසකල් සුරකින්න අලුත් ගමනත් සමගින් FM 100න් 500ක් ප්‍රතිසංස්කරණය කර මෙරට බුදුදහමේ ප්‍රබෝධය වෙනුවෙන් තම වගකීම ඉටු කරන්නටත් ශ්‍රී FM සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. ඒ අනුව එළඹෙන දශකයේ ශ්‍රී ලාංකේය ගුවන් විදුලි ශ්‍රාවකයන්ට අලුත්ම ගුවන් විදුලි සම්ප්‍රදායක් රැගෙන එන්නට ශ්‍රී FM කටයුතු කර තිබෙන්නේ හැමදාමත් ශ්‍රාවක ඔබත් ශ්‍රී FM නාලිකාවත් අතර ඇති ලෙන්ගතු බැඳීම නිසායි. ඉන්දියාවේදී මියගිය බවට සැක කෙරෙන ලසන්ත චන්දන හෙවත් අංගුඩ ලොක්කා නැමැත්තාගේ ඇඟිලි සලකුණු වාර්තා සහ ඥාතීන්ගේ ජෛව සාම්පල එරට ආරක්ෂක අංශ වෙත යොමු කර තිබෙනවා. ඒ අදාළ මරණය සම්බන්ධයෙන් තහවුරු කර ගැනීම සඳහායි. ඉන්දියාවේ චෙන්නාහි සැඟව සිටි බව පැවසෙන ලසන්ත චන්දන නොහොත් අංගුඩ ලොක්කා මියගොස් ඇති බවට අවසා කිහිපයකදී වාර්තා පළ වුණා. ඉන්දියා පුවත්පත් සහ වෙබ් අඩවි ඒ පිළිබඳව අනාවරණය කර තිබූ අතර
එහි සඳහන්ව තිබුණේ ප්‍රදීප් සිං නමින් පෙනී සිටියේදී ඔහු එලෙස මියගොස් ඇති බවයි. අදාළ පුද්ගලයාගේ මලසිරුවේ ඇතැම් ස්ථාන නිල් පැහැ ගැන්වී තිබීම හේතුවෙන් එය විෂ ශරීරගත කර සිදු කළ ඝාතනයක් බවටයි සැක කෙරෙන්නේ. ඊට අමතරව මුහුණේ ස්ථාන කිහිපයක් ප්ලාස්ටික් සැත්කම් වලට භාජනය කර ඇති බවද එම මාධ්‍ය වාර්තා කර තිබුණා. මේ අතර අංගොඩලොක්කාගේ පියාගෙන් සහෝදරියගෙන් සහ සහෝදරයාගේ මෙන්ම තවත් කිහිප දෙනෙකුගෙන්ම ප්‍රකාශ සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඊට අමතරව ඔහුගේ ඥාතීන්ගෙන් ලබාගත් ජෛව සාම්පල සහ අංගොඩලොක්කා මෙරට සිටි සමයේ ලබාගත් ඇඟිලි සලකුණුද ඉන්දියාවේ විමර්ශන නිලධාරීන් සඳහා යොමු කිරීමටයි කටයුතු කර ඇත්තේ. මේ අතර මද්‍රව්‍ය ජාවාරමේ නිරත වූ බව කියන 39 හැවිරිදි කාන්තාවක් හෙරොයින් ග්‍රෑම් 160ක් සහ රුපියල් 145,000ක මුදලක් සමග වේරහැර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පිළියන්දල පොලිසිය කටයුතු කළා. ඊට අමතරව අදාළ කාන්තාව සමග ජාවාරමේ නිරත වූ බව කියන පුද්ගලයෙකුද හෙරොයින් ග්‍රෑම් 16ක් සමග පානදුරු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමටයි කටයුතු කළේ. මීගොඩ පොලිසියද කළ මෙහෙයුමකදී ත්‍රී රෝද රථයකින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළා. එහිදී ඔවුන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 20ක් සහ ගිනි අවියක්ද සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට හැකි වුණා. අදාළ සැකකරුවන් පානදුර සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි මීගොඩ පොලිසිය සඳහන් කළේ. අත්අඩංගුවටගත් සැකකරුවෙකුගේ බිරිඳ මත්ජාවාරම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව පසුවන අතර තම සැමියා නිදහස් කරන මෙන් ඇය විසින් මීගොඩ පොලිස් ස්ථානාධිපතිවරයාට ඇමතුමක් ලබා දී ඇති බවද පැවසෙනවා. මේ අතර මතුගම යටදොලවත්ත ප්‍රදේශයේදී කිණියවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට කළුතර නොවිසිඳුණු අපරාධ විමර්ශන ඒකකයේ කටයුතු කර තිබෙනවා. ඔහුගේ ලද තොරතුරු මත තවත් සැකකරුවෙක් රිවල්වරයක් සහ උණ්ඩ පාක් සමග මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමටයි එම නිලධාරීන් කටයුතු කර තිබුණේ. මද්රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් තමා දෙනු ලැබූ ඔත්තුවකට අනුව අත්අඩංගුවට ගනු ලැබූ මද්‍රව්‍ය සම්බන්ධයෙන් නීත්‍යානුකූල පියවර නොගෙන ඒවා තමන් සන්තකයේ තබාගෙන ජාවාරම් කිරීම පිළිබඳව ඔත්තුකරු විසින් ප්‍රකාශයක් ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ කරුණු වාර්තා කර තිබෙනවා. ඔත්තුකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දී තිබෙන ප්‍රකාශය මගින් සඳහන් කර තිබෙන්නේ තමා විසින් ලබා දුන් ඔත්තුවක් මත දැනට අත්අඩංගුවේ පසුවන පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ලක්ෂාන් වන්නියාරච්චි නැමැති නිලධාරියා ඇතුළු නිලධාරීන් 2018 වසරේ මාර්තු මාස 30 වනදා ගණේමුල්ල ප්‍රදේශයේ ත්‍රිරෝද රථ රේදුරෙකු වටලා ගංජා කිලෝග්‍රෑම් 2300ක් සහ අයිස් මද්‍රව්‍ය ග්‍රෑම් 2ක් අත්අඩංගුවට ගත් බව සඳහන් කර ඇති බවයි. එම මද්‍රව්‍ය තොගය තමන් සන්තකයේ තබා ගනිමින් අදාළ සැකකරු සම්බන්ධයෙන් මෙම නිලධාරීන් කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගැනීමෙන් වැළකී සිටි බවද අදාළ උත්තුකරු ලබා දුන් ප්‍රකාශය තුලින් සඳහන් කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා තිබෙනවා. වනාලි පහර දීමකින් පුද්ගලික මිය යමේ සිද්ධියක් මුල් කරගනිමින් ආනමඩුව ප්‍රදේශයේ පිරිසක් පුත්තලම වනජීවි කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා. ගෙවුණු වසර දෙකක කාලය තුළ මෙම ප්‍රදේශයේ ජීවිත හයක් වන අලින්ට බිලි වී ඇති බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. ආනමඩුව මහකුමුක් කඩවල පදිංචිව සිටි 36 වැනි සුජීව බාලසූරි ඊයේ උදෑසන නිවසින් පිටත්ව ගොස් තිබුණා. ඒ කුරුණෑගල පිහිටි තම සේවාසානයට යෑම සඳහායි. කෙසේ වෙතත් ඔහු ප්‍රධාන මාර්ගයට පිවිසීමට පෙර වනඅලි පහර දීමකට ලක්වමිය ගියා. වනඅලි පහර දීමෙන් ආනමඩුව ප්‍රදේශයේ මේ වසර තුල වාර්තා වූ තුන්වන මරණයමයි. මා මැතිවරණයට පෙර ජනාධිපතිතුමා පුත්තලමට පැමිණි අවස්ථාවේදී ප්‍රදේශවාසීන් මේ පිළිබඳව ජනාධිපතිතුමාද දැනුවත් කර තිබුණා. එම අවස්ථාවේදී ඊට අදාළ නිලධාරීන් දැනුවත් කළද මෙතෙක් තම ගැටලුවට විසඳුමක් නොලැබුණු බවයි ප්‍රදේශවාසීන් චෝදනා කරන්නේ. කෙසේ වෙතත් ඊයේ සිදු වූ මරණින් පසුව වනඅලින්ගෙන් තම ජීවිත ආරක්ෂා කර දෙන ලෙසilla ප්‍රදේශවාසීන් පුත්තලම වනජීවී කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවකද නිරත වුණා. අපි මිනිස් ජීවිත දෙකක් අහිමි වෙච්ච දේෙන්දන් ලොකු අරගලයක් කරලා දැන් මිනිස් ජීවිත 6 දක්වා ගියා. නමුත් තාම විසඳුමක් නැහැ. එකම දේ අහන්නේ තාම අපේ මෙතන ඉන්න කී දෙනෙක් මරන්න ඕනද මේ ප්‍රශ්නේ විසඳන්න කියන එක විතරයි මං අහන්නේ. ජන ජීවිතයට බලපෑම් එල්ල කරන වනාලියා සොයා කුටු කර ගැනීමටත් අනෙක් වනාලි රංචුව පළවා හැරීමටත් වනජීවී නිලධාරීන් ගම්වාසීන්ට පොරොන්දු වීමෙන් අනතුරුව විරෝධතාව අවසන් කෙරුණා. ඒ අනුව ඊයේ සවස සිට ආනමඩුව මාකුමුක් කඩවල ප්‍රදේශයේදී වනාලි පළවා හැරීමේ මෙහෙයුමක් ආරම්භ කිරීමටද වනජීවී නිලධාරීන් කටයුතු කළා.
श्री जयवर्धनपुर विश्वविद्यालय सिंहल जनसन्निवेदन अध्ययनांशे अंश प्रधान सह जपाने हिटपु तानापति महाचार्य धम्मिक गंगानाथ दिशानायक महता अभा प्राप्त वुना कालक सिट असनीपतत्वेन पसुवु गंगानाथ दिशानायक महता महार्गम अपेक्षारोहले प्रतिकार लभमिन सिटियदी मियगोस अति अतर मियान विट ए महता 62 वन वियेहि पसुवुना देन रटवटिन अटट रटवटिन अटट පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හිටපු නීති හා සාමයේ පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක හිටපු රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය රුවන් විජේවර්ධන යන මහත්වරුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ විමර්ශන ඒකකයේ වෙත කැඳවා තිබෙනවා. ඒ අනුව රුවන් විජේවර්ධන මහතා අගෝස්තු මාස 18 වෙනි දින විමර්ශන ඒකකයට කැඳවා ඇති අතර රනිල් වික්‍රමසිංහ සහ සාගල රත්නායක යන මහත්වරුන් අගෝස්තු මාස 21 වන දින කොමිස මහමුවේ කැඳවා තිබෙනවා. අද උදෑසන බුරලැස්ගමුව ප්‍රදේශයේදී මාර්ගය හරහා ගමන් කරමින් සිටි පුද්ගලයෙකු යතුරු පැදියක ගැටෙන අයුරු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම होमागम मूलिक रूहले पूर्ण क्रियाकारी दडि सत्कार एककयक साबित कर ईट अवश्य सियलुम उपकरण सपेमिन ए पुलुल किरीम संधा अवश्य कटेतु अरंबाते बेनवा सौख्य अमात्यांशे विसिन तोरागत रूहल संधा खडिनमिन अवश्य दडि सत्कार एकक संवर्धने किरीम संधा रुपया लक्ष 2000ක් ලබා දීමට එකඟ වීමේ වැඩපිළිවෙලේ දෙවන අධ්‍යයනය යටතේ ඩයලොග් සමාගමේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් මේ සිදු කරනු ලබනවා දැනට ඉදිකිරීම ආරම්භ කර ඇති දැඩි සත්කාර ඒකකයේ සාපිත කිරීම මගින් ඇඳන් 10කින් හා නවීන උපකරණ වලින් යුත් පූර්ණ ක්‍රියාකාරී දැඩි සත්කාර සංකීර්ණයක් හෝමාගම මූලික රෝහලට හිමිවන අතර අසාධ්‍ය තත්වයෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා රෝහල සතු හැකියාව උසස් තලයකට ගෙනෙනු ලබනවා. එසමගින් දැනට අප සමු ගන්නවා. යලි හමු වෙමු රාත්‍රී 10ට. සුබ රාත්‍රියක්.